විසිය කවුරුද? විසි ඔව විසිය කවුරුද ඒක කරපැද්දේක? තව 22ක බැඳෙන ගම. තවම මහබල වාරික එකක්වත් හම්බ වෙලා නැහැ. ජයවර්ධන පුර වගේ දැනක් ගන්න. හරි අපි අදින මාස වලින් කියනවා නම් මාස 3 කවට පස්සේ. ඒක සමාජයෙන් ලොකු ඉල්ලීමක් කොට මේ තත්ත්වය ඇතුලේ තවම රුපියල් 5000 මහබල ශිෂ්‍යදාර වාරිකයක් දැන් අපේ ඉල්ලීමක් තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ තියෙන ජීවන බරට අනුව මහබල ශිෂ්‍යදාර වාරික මේ නැත්නම් කිසිම විසඳුමක් නැහැ මේක. විශේෂයෙන්ම දැන් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ පාලනය ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා ජනතා මතයන්ට ඇහුම්කන් නොදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමනක් යනවයි කියන එක පැහැදිලි. ඒක අධ්‍යාපන ක්ෂේත්‍රයේ තේ ආකාරයෙන්මයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවලට වෙන් කරන ප්‍රතිපාදන පහුගිය අවුරුද්දවල විශාල ප්‍රමාණයක් අප්පාදු කරලා තියෙනවා. ඒ කප්පාදු කරලා ඒ බර විශ්වවිද්‍යාලවලට පටවලා තියෙන්නේ නැවත වතාවක් ඒ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට දෙමව්පියන්ට තමයි දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු නතර කරලා තියෙන හුඟක් දේවල් අලුතින් නිර්මාණශීලී ශිෂ්‍යයෙක් උපායධාරියෙක් රට බිහි කරන තත්ත්වේ නැහැ. ඒ නිසා ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට හැර යන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් මේ බදු නිසා ඒ බදු බර දරා ගන්න බෑ. වැටුපෙන් ජීවත් වෙන්න විදියක් නැහැ. ඒක නිසා විශ්වවිද්‍යාලවලට එන නවක කතිකාචාර්යවරු පවා විශ්වවිද්‍යාලවල රැඳිලා ඉන්නවද කියන සැකය අවිශ්වාසය මතුවලා තියෙන බව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සහෝදරු මතු කරා. ඒක දත්ත සහිතව තොරතුරු සහිතව අපි සාකච්ඡා කළා. ඉතින් එතනදී විශේෂයෙන්ම ඔවුන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල ඒ ක්‍රියාමාර්ග අපි දැකලා බලලා ඔවුන් යෝජනා කරන වැඩපිළිවෙල බලලා ඉදිරියේදී අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශේෂයෙන් ප්‍රතිපාදන කප්පාදුවට එරෙහිව සහ සමාජ මාධ්‍ය මර්ධනය කිරීම ඇතුළු මේ අයිතිවාසිකම් ඉල්ලා සිටින අයිතිවාසිකම් කප්පාදු කරන මර්ධනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව ඊට එරෙහිව අපි ඒකාබද්ධව කටයුතු කරන්න සාකච්ඡා කළා. ඉතින් ඒකාබද්ධ විය හැකි සියලු කණ්ඩායම් පිළිබඳව අපි බලලා ඔවුන් සමග එකට වැඩ කරන්න විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේ ජාතික අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදා සුබවාදී සාකච්ඡාවක් අද සිද්ධ කරා. මහබැංකුවේ නිලධාරීන් මේ පරිවැඩි කර ගැනීම ඔබතුමා කොහොමද දකින්නේ? මේ 70. මහබැංකුවේ නිලධාරීන්ට මේ දැන් මහබැංකුව ඇත්තම වෙන රටක් වගේනේ. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් ශ්‍රී ලංකාවේ මහබැංකුව කියලා නෙමෙයි දැන් හඳුනන වෙන්නේ. අර අලුත් මහබැංකුව පනතෙන් හැදුවා වෙන රටක මහබැංකුවක් වගේ. එතකොට ඒ අයට මේ උද්දමනය ගණන් හදන්නේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් විදියට. මහ පොළොවේ තියෙන උද්දමන නෙමෙයි ගණන් හදලා තියෙන්නේ. ඒකෙන් ද 50ට 60ට තිබිච්ච උද්දමනේ රනිල්ට ඕන විදියට ගණන් හදලා දෙනවා. ඒ ගණන් හදලා දී මේ වරප්‍රසාදයේ හැටියට සාගල රත්නායකගේ අනුග්‍රහයෙන් පරිවැඩි කරගන්නවා. ඕක තමයි තියෙන්නේ දැන්. දැන් මහා බැංකුව කටයුතු කරන්නේ මේ මහ පොළොවට ගැලපෙන්න නෙමෙයි. ඉතින් ඒකෙන් ද ඔවුන්ට මේව ජනතාවගේ බඩු මිල ආර්ථික අර්බුදය බෙහෙත් නැතිකම ජීවත් වෙන්න බැරිකම අදාළ නැහැ. අද බැංකු පොලි අනුපාත විශාල අඩු වෙලා තියෙන නිසා විශ්‍රාමිකයින්ට රජයේ සේවකයින්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජීවත් වෙන්න බෑ. මොකද අපේ හුඟක් අය මේ අර්ථසාධක කරමුදල බැංකුවේ දාලා තමයි ජීවත් වුනේ. ඉතින් ඒ මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව බෙල්ල වැල්ලා ගන්න තියෙන තත්ත්වෙටපත් වෙලා තියෙද්දී මහා බැංකුවේ නිලධාරීන් ලක්ෂ ගණන් පරිවැඩි කරගන්නවා. ඒකට තර්කය හදන්නේ අපි මේ ආර්ථිකය කළමනාකරණය කරා නම් පරිවැඩි කරගත්තら මොකද කියලා. කොහෙද කළමනාකරණ වෙලා තියෙන්නේ? දැන් මේ පොළොවේම වෙලා නැති දෙයක් නේ. දැන් ඩොලරේ ශක්තිමත් කරගත්ත කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි ඇත්ත වෙලා තියෙන්නේ මේ අවුරුද්ද මුල මිනිස්සු වෙනදා බඩු මුට්ටු අරගන්න වොෂින් මැෂින් එක ටීවී එක ෆ්‍රිජ් එක අරගන්න ජීවිතේ දැන් නැහැ. මහ ජනතාව ජීවිතේ කප්පාදු කරගන්නෝ ඒ කප්පාදු කරගෙන ඉතුරු කරලා දෙන ටිකෙන් ඒගොල්ලෝ පඩි වැඩි කරගන්න. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ මහ බැංකුව මහ පොළවේ නෑද? ඒක තමයි ඇත්ත තත්ත්වේ. ඒක මේ වෙලාවේ මාතෘකාවක් කරගන්න එපා. මොකද මේ වැදගත් සාකච්ඡාවක් නිසා. නමුත් ඇත්ත තත්ත්වය ඒකයි. නෑ ඔබතුමා, ඒකට සම්බන්ධයෙන්ද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි ඒක මතු කරේ. මොකද මහ බැංකුව මහ පොළොවේ නැති එකක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ එතුමාලා රට හැර දාලා යන එක නවත්ත ගන්න මෙහෙම කරනවා කියලා. ඉතින් ඒ වගේ රටට හැංගීමක් නැති නිලධාරීන් ගිය දෙන්කෝ වැඩක් නැහැ නේ තියාගෙන. දැන් මේ රට පඩි වැඩි කරලා දුන්නේ නැත්තොත් රට හැර දාලා යනවා කියන කට්ටිය මේ රට වැඩ කරයිද කියන්නකෝ? මේ රට ඕනද? මේ රටේ උන්තර ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවනේ, ඉගෙන ගන්න ඕන. මේ රට හදන්න පුළුවන් හැංගීම තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකද එහෙම හිතනවා නම් ඒ කියන්නේ රාජ්‍ය මුදල් ඇමතිවරයා එහෙම කියනවා නම් රාජ්‍ය මුදල් ඇමතිවරයාගේ පාලනයෙන් මහ බැංකුව තොරයි.
ඒ නිලධාරීන් සහ ඇමතිවරයා දෙගොල්ලම මේ රටට වග කියන්නේ නැහැ. ඇත්ත කතන්දරේ ඒකයි. ඉතින් කොහොමත් නන්දලාල් පිටරට ඉඳලා ගෙන්න ගත්තේ. නන්දලාල්ව ගෙන්න ගත්තේ පිටරට ඉඳලා. එයා ගෙන්න ගන්නකොට ඒ උද්දමන කළමනාකරණය කිරීමේ මහාචාර්ය ආචාර්ය හොර කියලා. මොකුත් වෙලා නැහැ නේ. දැන් නන්දලාල් ගෙනලා මොකද කරේ? එහෙම මොකුත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ පිටරට ඉඳලා මෙහෙට ගෙන්න ගත්තේ ඒකට තමයි. තව මහ බැංකුවේ ඇතුලේ කට්ටියක් ඉන්නවා පිටරට කට්ටියම. විදේශිකයෝ ඉන්න මහ බැංකුවේ ඇතුලේ මේගොල්ලන්ට න්‍යාය සපයන. ඒගොල්ලෝ මේ ආර්ථිකයට ආදරයක් නැහැ. මේ රට ආදරයක් නැහැ. ඉතින් විශේෂයෙන්ම ඒකින්ද මහ බැංකුව ස්වාධීන කරන්නත් යෝජනා කරේ ඕකට තමයි. එහෙමනම් ඉතින් ඒගොල්ලෝ පිටරට යනෝ නම් පිටරටම ගිහිල්ලා රස්සාවක් හොයාගන්න කියන එක තමයි අපිට කියන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවක් කාලෙදි මහ බැංකුවට මොකද කරන්නේ? මහ බැංකුව මහ ජනතාවගේ දෙයක් බවට පත් කරනවා. මේ මහ බැංකුව මහ පොළොවේ දෙයක් බවට පත් කරනවා. මහ බැංකුවේ මූලිකම අරමුණ තමයි මූල්‍ය ස්ථායිතාවය හදන එක. විනිමය ස්ථායිතාවය හදන එක. රටට අවශ්‍ය කරන ඇත්ත දත්ත තොරතුරු සපයන එක. ඇත්තට අද වෙන්නේ නැහැ නේද? අද පාර්ලිමේන්තුවේ බලන්න රනිල් වික්‍රමසිංහ කරපු කතාවේ තියෙන සම්පූර්ණ බොරුනේ. ඒ ඒ ඒ ඒ බොරු කතාවලට කතා හදලා දෙන දත්ත සපයන එක මහ බැංකුව වැරද්ද? ඒ කියන්නේ මහ බැංකුවකට පුළුවන් ආර්ථිකයක් මිස්ලීඩ් කරන්න සම්පූර්ණ නොමග යවන්න. ඉතින් අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කාර්යෙත් උනේ ඕක, අර්ජුන මහේන්ද්‍රගේ කාලෙත් උනේ ඕක. ඇත්තටම දැන් වෙන්නේත් ඒක. ආර්ථිකයේ මහ පොළවේ තියෙන දේ එකක් පොත්වල තියෙන තව එකක්. ඉතින් ඒ පොත්වල තියෙන ඉලක්කම් හදලා දෙන්නේ ওই මහ බැංකුවේ කට්ටිය තමයි. මැතිවරණ කටයුතු කොහොමද ඔබතුමාලගේ? ඈ මැතිවරණ කටයුතු කොහොමද? දැන් මැතිවරණ නැහැ නේ. ඉස්සරහ මැතිවරණ අනිවාර්යෙන් අපි දිනනවා. ඒ කියන්නේ සැකයක් තියාගන්න එපා. අපි දිනනවා කියන්නේ මේ රටේ ජනතාව දිනනවා. ඒකට හොඳටම තේරෙන්නේ අපේ මැතිවරණ ව්‍යාපාරය කියලා අපිට වෙන ව්‍යාපාරයක් නැහැ. අපිට තියෙන දේශපාලන කටයුතු. අපේ දේශපාලන කටයුතු අතිශය සාර්ථකයි කියන දේ දැනෙන්නේ අතර වටේ ඉන්න ඔක්කොම එකතු වෙලා අපිට ගහනකොටනේ. දැන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කතා කරනකොට ආණ්ඩුවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනාට පාර්ලිමේන්තුවේ කතාව උනේ මොකද්ද? නුවර മന്ത്രി කතා කරන්නේ මාලිමාවේ නුවර කාන්තා සමුළුවට ආපු පිරිස ගැන ආපු හැටි. බදුල්ලේ නිමල් සිරිපාල කතා කරන්නේ බදුල්ලේ සමුළුව ගැන. බලනකොට අපේ කාන්තා සමුළු වැඩියෙන්ම බලලා තියෙන ඒගොල්ලෝ. වැඩියෙන්ම නිරීක්ෂණය කළ තියෙන ඒගොල්ලෝ. ඉතින් හොඳටම තේරෙනවා අපිට අපේ සාර්ථකත්වය අනිත් අයගේ ප්‍රතිචාරවලින්. ඉතින් අපේ මැතිවරණේ හරි අපේ දේශපාලන කටයුතු වල සාර්ථකත්වය මනින්න ඔබට හොඳටම පුළුවන් දේ තමයි වෙනත් වේදිකාවල අපි ගැන කියන දේවල් අහන්න. අපට මඩ ගහන ඒවා, අවලාද නගන ඒවා, අපහාස කරන ඒවා, ඒ සියල්ල තමයි අපේ සාර්ථකත්වයේ ප්‍රතිඵල කියලා මං හිතන්නේ. අපි දැක්ක පොහොට්ටුවේ മന്ത്രിවරු පක්ෂ කඩාගෙන ගිහිල්ලා දෙකට තුනට ගිහිල්ලා වෙන සම්දාන හදලා. දැන් ඒ සම්දානත් තුනට හතරට ගිහිල්ලා එක එක පක්ෂවලට ගිහිල්ලා. දැන් දලස් අලාපරු මහත්තයෝ දැන් තනි වෙලා ඉන්න ඔබතුමාලත් සාකච්ඡා කරලා තියෙද ඔබතුමාලත් එක්ක? එහෙමයි හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියලා තියෙනව නේද? අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් එතුමා ගන්න බලාපොරොත්තුවක් තියෙනවද ජනපද? අපිට එහෙම පුජ්‍යලේ වැදගත් වෙන්නේ නැහැ ඇත්තටම. දැන් කවුරු හරි පුජ්‍යලේක අපිත් දේශපාලනය කරන්නේ පුජ්‍යලොත් එක්ක, දේශපාලනික සත්‍යොත් එක්ක. ඕනම කෙනෙක් අපිත් එක්ක දේශපාලනය කරනවා නම් අපේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ක්‍රියාමාර්ගات එක්ක අනුගත වෙනවා කියලා ඒ අය ඒ අයගේ භාවිතාවෙන් ඉස්සෙල්ලා පෙන්වන්න ඕන. මොකද මෙතන මේ එතන අවුල් හින්දා මෙතනට ගන්න මේ සලුන් දොරක් අපට නැහැ. කොයි හරි පක්ෂයක අවුලක් තියෙනවා එහෙනම් එයා අපි ගන්නවා. නේ? එහෙම එකක් අපට නැහැ. එහෙමනම් ඊයේ දේශපාලන ධාරාවන්තුල වුන් කටයුතු කරපු ආකාරය මො සමහර අය පුජ්‍යලිකව හොරකම් කළා වංචා කළා නැති වෙන්න පුළුවන්. හැබැයි වුන් ආණ්ඩුව වල හොරකම් වලට වංචාවල් වලට ඇති තරම් අත උස්සලා තියෙනවා. අය අනපනත් වලට අත උස්සලා තියෙනවා. ඒතකොට වුන්ට ඒ වගේ කීමුණින් ගැලවෙන්න බෑ. එහෙනම් වුන්ගේ දේශපාලන භාවිතාවක් අවශ්‍යයි. දැන් මේ රටේ මහ ජනතාවත් එක්කට පේන්න වුන්ගේ දේශපාලනේ වෙනස් වෙලා කියලා. එහෙම නැතුව ඒ පක්ෂයක අර්බුදයක් නිසා මේ අපිට ගෙන්න ගන්න එහෙම ඇත්තටම අපිට ප්‍රශ්නයක් නැහැ. අපට පුජ්‍යලයන්ගේ අඩුවක් නිසා දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි. ඒ කියන්නේ පහුගිය ආණ්ඩුවෙන් චෝදනා ලැබිච්ච කට්ටිය ඔබතුමාලත් සාකච්ඡා වාර්තා එන්නේ නැද්ද යන්නේ? නෑ අපි දේශපාලන පක්ෂත් එක්ක පුජ්‍යලයත් එක්ක ඕන්තරම් සාකච්ඡා කරනවානේ. ඒ දේශපාලනයේ වෙනස්කම් තියෙද්දී ප්‍රතිවිරෝධතා තියෙද්දී අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන එකයි අපේ පක්ෂවලට ගන්නවද නැද්ද කියන එකයි දෙකක්නේ. නේද? සාකච්ඡා කරන්න පුළුවන් නේ ඕන්තරම්. හොඳට විවෘතයි සාකච්ඡාවට. හැබැයි ඒ සාකච්ඡා කරන හැම කෙනෙක්ම ජාතික ජනබල වේගයට මාලිමාවට ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ සාකච්ඡා කරන නිසා. මොකද මේ ජාතික ජනබල වේගයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැක්කේ නැහැ ඔබතුමාලා පහුගිය දවස්වල පොඩි ගැටුමකනේ හිටියේ පාර්ශව දෙක ඔබතුමා පත් කිරීමේදී පවා නේද? මොකද මේ සාකච්ඡා? අපි අද දවසේ ජාතික ජනබල වේගයත් එක්ක මේ සාකච්ඡාවට එන්න හේතුණු කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි මේ වෙද්දී විශ්වවිද්‍යාල පද්ධතියේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අරබුදය සහ ඒත් එක්කම සමාජයක් විදිහට අපිට පොදුවේ මුහුණ දෙන්න වෙලා තියෙන මර්ධනකාරී රාජ්‍ය මර්ධනකාරී තත්ත්වය සම්බන්ධව තමයි සාකච්ඡාව
ගන්න හේතුව විදිහට අපි අද දවසේ සම්බන්ධ වුණේ. එතකොට අද දවසේදී අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ විශ්වවිද්‍යාල පද්ධතියට මුහුණ දෙන්න වෙලා තියෙන අරබුදයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේ වෙද්දී රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෙන් කරන ප්‍රතිපාදන විශාල වශයෙන් කප්පාදු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කප්පාදුවත් එක්කම විශ්වවිද්‍යාල පද්ධතියේ උග්‍ර නේවාසිකාගාර අරබුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නේවාසිකාගාර අරබුදයත් එක්කම රජරට නැගෙනීර අග්නිදිග සහ සබරගමුව කියන විශ්වවිද්‍යාලවල වගේ ගත්තට පස්සේ ශිෂ්‍යයන් 8000කට ආසන්න ප්‍රමාණයකට තමන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාවෙන් අවුරුද්දක් හෝ දෙකක් එක බෝඩින් කාමරයකට වෙලා ඉන්න වෙලා තියෙනවා. එහෙම නැත්නම් මාර්ගද ක්‍රමයට අධ්‍යාපනය ලබන්න සිදු වෙලා තියෙනවා. එතකොට මේ සියල්ලමත් එක්කම දැන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට අඩුමතරමේ විශ්වවිද්‍යාලයක තමන්ගේ උපාධි පාඨමාලාව ඉගෙන ගන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි බෝඩින් කාමරයකට මේ විදිහට රුපියල් 7000ක් වියදම් කරන්න සිදු වුණාට පස්සේ කෑම වලටම රුපියල් 12000ක් විතර වියදම් කරන්න සිදු වුණාට පස්සේ සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ වියදම විදිහට රුපියල් 25000ක් විතර එද්දි එතකොට තමන්ගේ දෙමව්පියන්ට හිතන්න වෙලා තියෙනවා තමන්ගේ දුව දරුවා විශ්වවිද්‍යාලයට යවලා මේ විදිහට උහුරු දිගටම ඉගෙන ගන්න අවස්ථාව දෙනවද කියලා. එතකොට ඒ වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන්ගේ හිඟය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මහපොළොස් ශිෂ්‍යාධාර වාර්ගයේ විදිහට හම්බ වෙන්නේ තාම රුපියල් 5000ක තරම් ඉතාම සොච්චා මහපොළොස් ශිෂ්‍යාධාර වාර්ගයක් විතරයි. එතකොට මේ සියල්ලම එක අපි දකිනවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ දැන් මේ වෙද්දී විනාශ මුඛයට ඇද වැටෙමින් යනවා. එතකොට අපි මේකට හේතුව විදිහට දකිනවා IMF වැඩපිළිවෙල. ඒක IMF වැඩපිළිවෙලෙන් තමයි කියන්නේ රාජ්‍ය වියදම අඩු කරගන්න. ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා. රාජ්‍ය වියදම අඩු කරගන්න රනිල් මේ IMF වැඩපිළිවෙලෙන් යෝජනා කරන දේවල් තමයි අධ්‍යාපනය සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍යයට විකුණ වෙන් කරන මුදල් අඩු කරන්න කියලා. එතකොට ඒ යටතේ තමයි දැන් මේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ පාසල් පද්ධතියේ පොදුවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම සමාජයක් විදිහට අපිට මෙන්න මේ වගේ අරබුද ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මේ කාරණය සාකච්ඡා කරද්දී අපි බලාපොරොත්තු වෙනවා IMF වැඩපිළිවෙලත් එක්ක මේ එන අධ්‍යාපන ශාස්ත්‍රයට මුහුණ දෙන්න වෙලා තියෙන අරබුදය වහාම විසඳන්න ඕනේ කියලා. එතකොට මේකට අපි මැතිවරණයක් එනකම් බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. එතකොට මැතිවරණයක් එනකම් මේ ප්‍රශ්න සියල්ලටම මුහුණ දෙනවා කියලා තීරණයක් ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි අපි අද දවසේ ජාතික ජනභාවයට යෝජනා කරේ මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්නේ නැතුව මේ අධ්‍යාපනයේ ප්‍රශ්න වලට IMF කොන්දේසි වලින් එන ප්‍රශ්න වලට විරුද්ධව එකතු වෙලා සටන් කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා අපි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන රටේ ක්‍රියාත්මක වෙන පොදු මර්ධනය සම්බන්ධව සාකච්ඡාවක් ගත්තා. එතකොට මේ මර්ධනය ඇතුලේ අපි දකිනවා දැන් විශේෂයෙන්ම ත්‍රස්ත විරෝධී පනත ගේනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වාරණ පනත ගෙනාවා. ප්‍රවෘත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත් දැන් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේවා මදි වෙලා දැන් ටිරාන් නලස්ලා දේශබන්දු තෙන්නකෝන්ලා දාගෙන ලොකු සමාජය මත භීෂණය වපුරන වැඩපිළිවෙලක රනිල් වික්‍රමසිංහලා නිරත වෙලා ඉන්නේ. එතකොට මේ සමස්තයට විරුද්ධව මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්නවා කියලා එකක් කරන්න නැතුව අපි හැමෝම එකතු වෙලා සටන් වදිමු කියන යෝජනාව තමයි ශිෂ්‍ය ව්‍යාපාර විදිහට සිද්ධ කරේ අද දවසේ. එතකොට මේ සම්බන්ධව තමයි අද දවසේ අපි සාකච්ඡා කිහිපයක් ගත්තේ. එතකොට කොහොමද උදුරාට වෙච්ච ප්‍රතිචාරය අද දවසේ? ඒ කියන්නේ IMF වැඩපිළිවෙල පිළිබඳව මේ මර්ධනයට එරෙහිව ඒකාපද්ද වැඩපිළිවෙලකට සූදානම්ද? එතකොට ඒක ඔවුන් දැන් සඳහන් කරා. එතකොට ඔවුන් සඳහන් කරපු කාරණය තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ මුහුණ පාන වෙලා තියෙන ප්‍රශ්නයට, ඒ වගේම සමාජයක් විදිහට අපිට මුහුණ දාන්න වෙලා සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නයට සහ රටේ ක්‍රියාත්මක වෙන පොදු මර්ධනයට විරුද්ධව ඒකාබද්ධ ක්‍රියාමාර්ග නිශ්චිත අවස්ථාවලදී ගන්න යාට කිසිම ඒ සම්බන්ධව ගැටලුවක් නැහැ කියලා තමයි දැනුම් දුන්නේ. ඒක සටන් පෙරමුවට සටන් කරන්න සූදානම්. අපි නිශ්චිතවම කිසිම ගැටලුවක් නැහැ. මර්ධනයට විරුද්ධව සහ විශ්වවිද්‍යාලවල තියෙන පොදු ප්‍රශ්නයට විරුද්ධව අතීතෙත් එක සටන් පෙරමුණ වල ඉඳලා සටන් කළා තියෙනවා. ඒකට ඒ සම්බන්ධව අපිට කිසිදු ගැටලුවක් නැහැ. සටන් කරන්න පුළුවන් රටේ සමාජය වෙනස් වෙන්න ඕනේ කියලා විශ්වාස කරන පොදු ජනතාවත් එක්ක එකතු වෙලා අපිට සටන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.